ගෝ ජනතාව. මොකද අපි ඔහුගේ හත්දස් මන්දන දැන්නම හිතන්නේ ගෝ ජනතාව ගැන කතා කරන්න හොඳම පුද්ගලයා අපි ආරාධනා කරලා තියෙනවා නාමල් කරුණාරත්න සමන්ත ලංකා ගෝ ජන සම්මේලනයේ ජාතික සංවිධායක සුබදේශනක් නම. සුබදේශන. දැන් මට දැන් මේ සතියන්දේ ගල්ගමුව පැත්තේ ගෝවි මහතුන් මමුණයි ඔහු කිව්වා එක පුද්ගලෙක් කිව්වා මේ ඔහුගේ පියාලා සහ සහෝදර ගැන ඔහු තමයි ගෝවි දැන් කරන්නේ කන්න තුනකට වැඩ නැහැ කියලා. මොකද ඔහු ඒකට කියන්නේ වැස්ස නැහැ කියලා. ඒක කාටවත් චෝදනා කරන්න බෑ. නමුත් මේ ගෝවි ගල්ගමුව පැත්තේ අසරණලා කන්න තුනක් ඔවුන්ගේ උන්ටත් දැන් හාල් ගන්න වෙලා තියෙන්නේ කඩෙන්. ඒ ගැන මොනවද ඔබට මොනවද කියන්න තියෙන ඔබත් ඒ පැත්තේ ගංකුරණය කළ පැත්තේ? පරමෙන්ම බොහොම ස්තුතිවන්ත වෙනවා සිරස නාරිකාව පැතිකඩ වැඩසටහනෙන් මෙලට ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ කොහොමත් ගොවියගේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවස්ථාවක් සිරස නාරිකාව දෙන බව මෙලට ගොවි ජනතාව දන්නවා. ඇත්තටම කන්න තුනක් ගොවියට වගා කරගන්න බැරි වුණා. මේකෙදි අපි දකිනවා පහුගිය කාල පරාසය තුළ වර්ෂාව අධ්‍යයනය කරලා බලපුවාම අපේ රටේ වර්ෂාවේ අඩුවක් නෑ, ලොකු අඩුවක් නෑ. ඒ වර්ෂාව ලැබෙන කාල පරාසයන් වල වෙනස්කම් තියෙනවා. නමුත් වැහි ලැබිලා තියෙනවා. එතකොට අපේ රටේ මුතුන් මිත්තෝ වැව් 30000කට ආසන්න ප්‍රමාණයක් වැව්ව මොනු ගොඩනගලා තියෙනවා. මේ වැව් හැදුවේ වතුර නැති කාලෙට වැහි නැති කාලෙට වතුර ගන්න. නමුත් අද වෙලා තියෙන දේ තමයි වැහි දෙක වහිනකොට වැව් වාන් දානවා, සති දෙක මාසෙ පහ එනකොට නියගැගෙන කතා කරනවා. එතකොට මේක තමයි තත්ත්වය. එහෙමනම් අපි සමත් වෙලා නැහැ මේ වතුර ටික ගබඩා කරගන්න. විශේෂයෙන්ම අපේ වැව් පද්ධති උදාහරණයකට ගත්තොත් කලාවැව. කලාවැව සාමාන්‍ය අක්කර අඩි 80000 විතර වතුර එනකොට වැව් වාන් දානවා. හැබැයි ඒක ලක්ෂ 15 වතුර අල්ලනවා. මේක තමයි තත්ත්වය. එතකොට මද මහබිලි ජලාශය ගත්තාමත් එහෙමයි. වතුර මුල 3-4 වෙනකොට වැව් හිස් වෙනවා. එහෙමනම් මෙන්න මේ තත්ත්වය බලපාලා තියෙනවා. අපි සමත් වෙලා නැහැ අපි වතුර ටික ගබඩා කරගන්න අවශ්‍ය ප්‍රමාණයට. මොකද කරන්නේ මොන් අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනව ගැන්නේ. එකතු වෙලා මොන හරි කරන්න බැයිද? උද කොහමද ඒ උන්ගේ තත්ත්වයට? ඔව් අතරම ඒක කරන්න ඕනේ. මොකද ඒක රජයේ වගකීමක්. මොකද ගොවියා කියන්නේ රටක ආහාර නිෂ්පාදනය කරනක රටේ පාලකයන්ගේ වගකීමක්. රටේ ජනතාවට ආහාර සපයන එක රටේ වගකීමක්. දැන් අපි හිතමු ගොවියා එක පතෝල කරලක්, එක වියට ගෙඩියක්, එක බඩිරුම් වැටයක් වෙළඳ පොළට යවන්නේ තමුන්ගේ ආහාරයට විතරක් නිෂ්පාදනය කරනවා. එහෙම වුණොත් එහෙම රටේ ආහාර හිගයක් ඇති වෙනවා. ඒතකොට ඒ ආහාර හිගීත උත්තර සපයන්න ඕනේ කවුද? පාලකයෝ. එහෙමනම් ඒ පාලකින්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීම සඳහා විශාල උදව්වක් කරන්නේ ගොවියා. ඒ නිසා ගොවියා කියන්නේ රටේ ඉතාමත්ම වැදගත් පුද්ගලෙක්. ඉතින් ඒ தත්ත්වය තුළ ගොවියා ඒ පැත්තෙන් ගත්තාම රටට ආහාර සපයන කෙනා. හැබැයි දැන් ඒ தත්ත්වය ගොවියා ලොකු අසරණ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ගොවියට පැහැදිලිවම සාධාරණ වන්දියක් ලබා දෙන්න ඕනේ.